විනය අංක 1 මේ ක්‍රීඩාවේදී ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරගනිද්දී දේශපාලනික බලපෑම් තියනවද ක්‍රීඩකයන් තෝරගනිද්දී මේ වගේ තිනු කොළඹයට චාන්ස් එක දෙනවා මෙහෙමයි හරමයි කියලා එහෙම දේවල් තියෙනවා ඉතින් මට ඒ වගේ දෙයක් තාම වෙලා නැහැ මං කියන්නේ එහෙම දෙයක් වෙනවනම් ඒක ඇත්තටම ගොඩක් ලොකු අසාධාරණයක් අපේ ගම්වල ඉන්න මේ නංගිල මල්ලිලට මගේ එකම ටාගට් එක මං හැම මේ හැම තැනකම කියන්නේ මගේ හදවතින් වෙන මගේ එකම බලාපොරොත්තුව තමයි මගේ රටට කුසලානයක් ගෙනල්ලා මං ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජය යම් කිසි සේවයක් කළා ඉංජිනේරිය හොඳ කරගෙන ඉක්මනින්ම කණ්ඩායමත් එක්ක එකතු වෙලා කොහොමද කුසලානයක් ගේන සිහිනිය තමයි තියෙන්නේ අනිවාර්යෙන් මේක කරලා තමයි මම මේ පාපන්දු ක්‍රීඩාව නවත්තන්නේ කියන එක මේ වෙලාවේ කියන මල් ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් ස්පෝලිටක් වැඩසටහනට ඔබ සාදරයෙන් පිළිගන්නවා අද ඔබ වැඩසටහනට සහභාගී කරගත්තේ පාපන්දු ක්‍රීඩාවේ දක්ෂයෙක් ඉතාමත් කම්කටොළු රාශියකට මුහුණ දීලා බාධාමන් රාශියක් පහු කරමින් නැවිලා අද වෙනකොට පාපන්දු ක්‍රීඩාවේ ලංකාවේ පාපන්දු ක්‍රීඩාවේ අති දක්ෂ ක්‍රීඩකයෙක් අපේ ජාතික කණ්ඩායමේ හිටපු උපනායක කවිදු ඉෂාන්ව තමයි අද මම වැඩසටහනට සහභාගී කරගත්තේ ආයුබෝවන් කවිදු ආයුබෝවන් මම කවුද අයියේ प्रश्न शाम देखट मुलाक तीन गिदरक हदी तभी मुलगा तीर तम गिदर वेड पटंगा कविंद अगे मे पापन गमने मुलगा को मगे मुलगा मगे गम मातर मम पासवधीन तम क्रीडावड़ पीवीसी मम मातर शांत सर्वीस विद्यालय तम इगेन लभ्य अतम वयसावृदू कुलाह दुलाह वेनकोट मगे अय्यल तेक् यालु तेक् क्रीडांगने से इनकोट कुमारी मट दक्षता व्यक्तनो कील अंदर मुखद मगे अय्या वगे मे आलु इतनी तमय मम क्रीडावट अवतीर्ण विन हर पास पास काले यदि पापन क्रीडक आवे पास काले उपकल विन क्रीडावंती मम हेम क्रीडावे दक्ष उनंदू तिब्ब के क्रिकेट से लंकर वॉलीबॉल इतकोट हेमदे अम्म दून तरगद ये हेमदे कटम मम सहभाग मगे सहभागित मट मे 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 अवधि उना मट ओण देख सहभागे किसी में पैकली में तौर मांग सहभागी मे आस है ओणम देखी थी हेम देखना मगे दक्षता पेन्नुंकर विशेष पेन्नुंकर पापन क्रीडा पड़ता है थिंक एन शातम मेचर दुराक मे पापन क्रीडा तौर के मे गमन अवील तीन एचर क्रीडावांकर पापन क्रीडाव तौरगा हेतु मत हेतु अनेक क्रीडावल्ट वेडिय मट पापन क्रीडा विशेष दक्षता पेन्नुंकर मुखद दक्षता तेरुंगत्ते पासले पापन पुहनुकर इंदिक तेनूर महता सह मगे अय्या इट पश्चिम मम मे क्रीडावट अवतीर्ण वे हर ओम तम पापन क्रीडावट अवतीर्ण वे दैन पापन क्रीडाव तम अब नियोजन करें पापन क्रीडाव अर्थकथने करब कोई विधि अर्थकथने पापन क्रीडाव की सुंदर क्रीडाव लोके जनप्रिय क्रीडाव अपे रटे जनप्रिय पावती पापन क्रीडाव वासनाट दैन वेदनाकारीत तीन इंजरिया कुनो गुडक अमार थिंग धनटात्मक इंजरिया के मे अवधि अतटम गुड सुंदर क्रीडाव गुडक आसावे कमेत्ते उनंदुवें करो मे क्रीडाव तमंट वगेम रटटा पापन प्रेक्षक सुंदर क्रीडाव अनिवार्य ओ अनिवार्य सुंदर क्रीडाव දැන් සාමාන්‍ය එක එක ක්‍රීඩා ගත්තම ඒ ක්‍රීඩකයන්ගේ දවස ගෙවන විදියක් තියෙනවා ෂෙඩියුල් එකක් දෙනවා කෑම කන්න ඕන විදිය මෙහෙමයි ව්‍යායාම කරන්න ඕන විදියයි මෙහෙමයි කියලා එහෙම දෙයක් තියෙනවා පාපන්දු ක්‍රීඩකයෙක්ගේ දවස ගෙවන්නේ කොහොමද ඇත්තම මල්ලී පාපන්දු ක්‍රීඩකයෙක්ගේ දවස ගෙවනවා කියන්නේ මැච් සීසන් එකේ කියන්නේ වෙනම ලයිෆ් එකකට අපි අවතීර්ණ වෙන්න ඕනේ මොකද මැච් සීසන් එකේ ඇවිල්ලා නිදි මරන්න බෑ कैम वेलावट कर्ण ने हेट तरंगे अक्तिबो तद दवसे कर्ण क्रियाकारक बलपानो हेट तरंगे हेट निधिमरण हेमदेम उगे फोन यूज कर फोन यूज कल्ला निधिमरागे यदि वाल करो तरंगेट क्रीडाकार नमारु
ඇතරම ගොඩක් විවේකීව ඉන්න ඕනේ පුහුණු වෙන එක හරියටම පුහුණු වෙන්න ඕනේ ඊට පස්සේ ඕෆ් සීසන් කියලා එකක් තියෙනවා ඕෆ් සීසන් එකේ කොහොමද අපි ප්‍රැක්ටිස් කරන්නේ අපි කොහොමද කෑම පැත්ත බලාගන්නේ මේ දේවල් තමයි මේ සීසන් එකට එද්දි ටූර්නමන්ට් එකේ අපිට ඒ අවශ්‍ය මේ ශක්තිය ලැබෙන්නේ क्यूअने पापन क्रीडकना इंजरीस मोहन दिन इंजरीस मोहन दूर्नाम इलांग तरंग मोहन दिन ओट कल गतकाल सिद्धा रिकवरी कल के रिकवरी कल कोई वगे गतकरा पापन क्रीडके मेम क्रीडावे क्रीडा गतट पे पापन क्रीडावे कोई मुहूर्त इंजरी क्वेन कपीट क्या मारे मल සතියක දෙකකින් රිකවර් වෙන ඉන්ජරි තියෙනවා මාස 3 4 අවුරුද්දක් යනව තියෙනවා ඉතින් මට දැනට ඇවිල්ලා තියෙන්නේ මාස 5 6ක වගේ ධනේශේ ඇති වූ ආබාධයක් මාස 5 6ක විතර කාලයක් මම විවේකීව ඉඳලා ඒ ට්‍රීට්මන්ට් කරලා ආයේ තරඟයට අවතීර්ණ වෙන්න ඕන පුහුණු වීම වලට ඉතින් ඇත්තටම මම දැන් මේ ගත කරන කාලය ඇත්තටම මගේ කකුලට මුල් තැන දීලා ඒ අවශ්‍ය මේ ස්ප්‍රින් ට්‍රේනින්ග් තොර ෆිසියෝതെරපි ඒ හැම දෙයක්ම මුල් තැන දීලා කොහොම හරි මගේ මානසිකත්වයේ තියෙන්නේ ඉක්මනින්ම මේ මාස 6 7 නෙමෙයි මට පුළුවන් මාස 4 5 ඉක්මනින්ම මට නැවත ක්‍රීඩා කරන්න පුළුවන් නම් ඒක තමයි මගේ ලොකුම ජයග්‍රහණය. හරි කාරිත. දැන් පාපන්දු ගත්තාම පාසල් මට්ටමෙන් ගමු අපි. පාසල් මට්ටමෙන් ගත්තාම පාපන්දු ක්‍රීඩාවේ දක්ෂ කණ්ඩායම් තියෙනවානේ දක්ෂ පාසල් කණ්ඩායම් ඒ වගේ ගත්තොත් මොන වගේ පාසල් දැන් ඉදිරියෙන් ඉන්නේ පාපන්දු ක්‍රීඩාවේ ඉවරපුවාම ඇත්තටම මේ පහුගිය කාලේ කොවිඩ් ප්‍රශ්නයත් එක්ක පාසල් පාපන්දු පොඩ්ඩක් නතර වුණා ඒක නිසා මං දන්න තරමින් නම් කොළඹ පාසල් පාපන්දු ගොඩක් දියුණු වෙමින් පවතිනවා මොකද කොළඹ ගත්තොත් හැමදේම තියෙන නගරයක් මොකද පාපන්දු ඇකඩමි ගත්තත් එහෙමයි පාපන්දු පුහුණු කරුවන් ගත්තත් එහෙමයි සමාවෙන්න හරස් ප්‍රශ්නයක් අහනවට කොරම පැත්තෙන් හැම ෆැසිලිටි එකක්ම තියෙනවා හැබැයි ඔබ කියන්නේ මේ ගම්මාශ්‍රිත පරිසරවල ඉන්න අයට ඒ වගේ ෆැසිලිටි නැහැ කියලාද මෙහෙමයි ඒ ගම්මාශ්‍රිත මේ ඒ දරුවන් දරුවනුත් එන්න දඟලන්නේ දැන් අපි වගේම කොළඹට ඉතින් ඒක ඒ වටපිටාව හදන්න ඕනේ මුල් අවදී ඉඳලම දැන් හරි කමක් නැහැ මේ දේවල් හදන්න ඕනේ දැන් එහෙම ඇත්තටම මේ ක්‍රියාත්මක වෙමින් පවතින පාපන්දු සම්මේලනේ ඇත්තටම මේක සතුටුයි ගමෙන් නගරයට ඔහොම ඒ වගේ මේ වැඩසටහනක් දැන් යනවා මොකද ඇකඩමිස් දැන් ගත්තොත් කොළඹ විතරේ තියෙන දැන් ලංකා පුරාම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තුවක් තියෙනවා ඉතින් එහෙම ගත්තොත් අර හැම තැනම ව්‍යාප්ත වෙනකොට මුළු ලංකාවෙම एक लोकू सतुटा एक लोकू दया इधरियन क्रीडके तंग अपी वगे ये काले बलांगोनी अभी तेन कड़े ना कोलम टैविल्ला कोलमिंग मे सेल्ला मेव कर्ला हेम इंडोनी गेलिए विना स्विमिंग पावती नो एक विना स्विमोना हूं मल्ल अकेडमी एक मे ग्लास रूट लेवल की इंदेम पोडलम इट दिनोनी अपे लेवल दी मे हूं तेन कट पापा गेन पापांद क्रीडा इधरेट आंडना කොළඹ නතරට ඇවිල්ලාම වැඩ කටයුතු දෙක කරගන්න ඕන කියලා. කවුරුද ඉෂාන් කොළඹට ඇවිල්ලා මේ පාපන්දු ක්‍රීඩාව ඉස්සරහට යන්න කරපු කැපකිරීම කියලා කිව්වත් මම වගේ කැපකිරීම දා කරේ. ගොඩක් ලොකු කැපකිරීම් කරා. ඇත්තටම මේ තාමත් එහෙම පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරනවා මම මේ ඇත්තටම මේ මොකද පාපන්දු නිසා තමයි අපි ඉන්නේ. සාමාන්‍යයෙන් ඕනම කෙනෙක්ගේ වෘත්තියක් ගත්තොත් ඒ වෘත්තිය නිසා තමයි ඔහු ජීවත් වෙන්නේ. ඒ වගේම තමයි මගේ වෘත්තිය පාපන්දු. එතකොට පාපන්දු නිසා තමයි මම මේ අද මේ තැන ඉන්නේ. ඉතින් මං මගේ හදවතින්ම මං දෙන්නේ පාපන්දු වලට මං ඒකයි. මොකද මේ අතනම පාපන්දු තමයි මගේ ජීවිතේ. හරි අයියා. දැන් පාසල් අවදියේ ඉඳන් දැන් ඒකෙම රැකියාවක් කරන්න ඕන කියලා පාපන්දු ක්‍රීඩාවෙම රැකියාවක් කරන්න ඕන කියලා ඔබ කොළඹට එනවා. ඕකට ගෙදර පරිසරයේ ගිහ දුන්නාද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලංකාවේ ගත්තම ඔය ක්‍රීඩා වගේ පැත්ත වලින් රස්සාවක් කරන්න එහෙම ඉඩ අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ. පවුල් පරිසරයෙන් එහෙම බාධා ඇති වුණාද? නැහැ. මොකද පොඩි කාලේ ඉඳලම මගේ උනන්දුව තිබ්බේ පාපන්දු ක්‍රීඩාවට.
මොකද මගේ දක්ෂතාවයක් තියෙනවා කියලා හැමෝම තේරුම් ගත්තා. ඊට පස්සේ මමත් දැනගත්තා මට දක්ෂතාවයක් තියෙනවා. මම කොහොම හරි කණ්ඩායමේ ජාතික කණ්ඩායම නියෝජනය කරනවා. උපනායකත්වයේ නායකත්වයේ දරනවා. කුසලාණයක් මෙඩලයක් ගේනවා. මගේ පෞද්ගලික ජීවිතය වගේම මගේ ක්‍රීඩා ජීවිතේ මම හොඳ තැනකට එනවා කියලා මගේ බලාපොරොත්තුවක් තිබුණු නිසා මේ මට ගෙදරිනුත් ලොකු උදව්වක් ලැබුණා මේ වෙනකොට. ඉතින් ඊට පස්සේ තමයි මම 2009 වර්ෂේ මම කොළඹට පැමිණෙන්නේ පාපන්දු ක්‍රීඩා කරන්න. ඒ ආපු ගමන තමයි ස්ටෙප් බයි ස්ටෙප් මම මේ තැනට අවිල්ල තියෙන්නේ. අතරම අර ඉස්සෙල්ල කිව් එකට මල්ලි කියන්න ඕනේ මේ මගේ හැරිච්ච දෙයක් තියෙනවා නම් කිව් එකට මට මගේ හැරුණා මගේ පවුලේ අය. මම ආයෙස අවුරුදු 17 18 වගේ වෙනකොට තමයි මම පවුලේ සීලුම දෙනාම දාලා කොළඹට එන්නේ. ඉතින් අද වෙනකනුත් එහෙමයි. ඉතින් මම ඒක ගැන ඔරි වෙන්නේ නැහැ මොකද මං දැන් හොඳ තැනකට ඇවිල් ඉන්නවා. ඉතින් මට මගේ එකම ටාගට් එක මං හැම මේ හැම තැනකම කියන්නේ මගේ හදවතින් වෙන මගේ එකම බලාපොරොත්තුව තමයි මගේ රටට කුසලාණයක් ගෙනල්ලා මං ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජය යම් කිසි සේවයක් කරලා ඉංජිනේරිය හොඳ කරගෙන ඉක්මනින්ම කණ්ඩායමත් එක්ක එකතු වෙලා කොහොම හරි කුසලාණයක් ගේන සිහිනය තමයි තියෙන්නේ. අනිවාර්යෙන් මේක කරලා තමයි මම මේ පාපන්දු ක්‍රීඩාව නවත්තන්නේ කියන එක මේ වෙලාවේ කියන මම. ඔබ අධිෂ්ඨානයට අපි සුවපතනවා. ඒ ඉලක්කයටත් ඔබ යයි. අපි පළමු විරාමය ගන්න කලින් මේ ප්‍රශ්නේ අහන්න. ක්‍රීඩකෙක් කියලා අර්ථකථනය කරන්නේ කාවද? ක්‍රීඩකෙක් කියලා අර්ථකථනය කරන්නේ මේ ඇත්තටම විනය අංක 1. විනය තිබුණොත් තමයි හැමදේම රඳා පවතින්නේ මං ඉගෙන ගත්ත විදිහට. ඉතින් ඇත්තටම විනය තියෙන්න ඕනේ. ඊට පස්සේ අපෙන් පස්සේ එන කෙනෙක් අපෙන් පස්සේ එන මේ නිව් ජෙනරේෂන් එක අපිව ෆලෝ කරන්නේ අපේ විනයත් එක්ක අපි කොහොමද හැසිරෙන්නේ? හැසිරෙන්නේ එතකොට කොහොමද අපි කරන්නේ මොනවද අඳින්නේ පළඳින්නේ කතා බහ කොහොමද හැසිරෙන විදිය ඒ දේවල් වලින් තමයි මේ ක්‍රීඩාව කියන එක මේ ඇත්තටම දක්ෂතාවයක් තියෙන්න ඕනේ. දක්ෂතාවය තිබුණට විතරක් මදි විනය තියෙන්නේ නැතුනේ. විනය තිබුණට මදි දක්ෂතාවය තියෙනවා. ඉතින් මේ දෙකම එක බැලන්ස් එකේ එක රෝඩ් දෙක තමයි ගෙනියන්න ඕනේ මල්ලි මං හිතන්නේ. විනය සහ දක්ෂතාවය මේ දෙකම එකතු වුණොත් තමයි ක්‍රීඩකයෙක් හැදෙන්නේ. අද අපි සහභාගී කරගත්තේ වැඩසටහනට කවිඳු විශාන්ව. මේ අපේ ස්පෝල්ටර් වැඩසටහනේ පළමු විරාමය අරගෙන නැවතත් අපේ වැඩසටහනට එමු. එතකන් රැඳී සිටින්න. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. ඔබ නැවතත් එක්ව සිටින්නේ ස්පෝරි ටොක් වැඩසටහනත් සමගයි. අපි කවිඳු විශාන්ගෙන් කලින් ඇහුවේ ක්‍රීඩකයෙක් කියන්නේ කවුද? ඒ කියන්නේ අර්ථකථනය කරන්නේ කොහොමද ක්‍රීඩකයෙක් කියලා තමයි ඇහුවේ. දැන් මෙහෙම අහමු. ක්‍රීඩාවේදී ක්‍රීඩකයෙක්ට ඉතාමත් වැදගත් වන්නේ ෆිට්නස්ද නැත්නම් ටෙක්නික්ද? ඔබ ගත්තොත් මල්ලි ෆිට්නස්ත් වැදගත් වෙනවා ටෙක්නික් එකත් වැදගත් වෙනවා. එතකොට විශේෂයෙන්ම ඔය දෙකටම වැඩිය වැදගත් වෙන දේ මං හිතන විදිහට මානසිකත්වය මෙන්ටලිටි. මෙන්ටලිටි එක නැත්තම් කිසිම දෙයක් අපිට පෞද්ගලික ජීවිතයකත් හරියට කරගන්න අමාරුයි. ඔව් විශේෂයෙන්ම පාපන්දු ක්‍රීඩාවේ. අනිවාර්යෙන්ම පාපන්දු ක්‍රීඩාවේ කියන්නේ ඒ ගහන විනාඩි 90ෙම ගේම් එකේ ඉන්න ඕන මේ ගේම් එකක්. ඒ කියන්නේ තරඟේ ඉන්න ඕනේ. ඉතින් පොඩ්ඩක් හරි අපි පුරුදු වෙලා තියෙන විදිහට පොඩ්ඩක් හරි ක්‍රීඩා කරන වෙලාවේ අපි උදාහරණයකට ගත්තොත් පොඩ්ඩක් වෙන කොහෙට ගියා කියමුකෝ මනසින් ඒ ගහන මේ පාර වර්ධින්න පුළුවන්. ඒ වගේ දෙයක් තමයි තියෙන්නේ. 100%ක්ම මානසිකත්වය හදා ගන්න ඕනේ. ඊට පස්සේ මේ ටෙක්නික් හදා ගන්න ඕනේ. මේ ඊට පස්සේ ෆිට්නස් හදා ගන්න ඕනේ. එහෙම ස්ටෙප් බයි ස්ටෙප් තමයි ඒක වැඩි දියුණු කර ගන්න ඕනේ තමන් විසින් ප්‍රැක්ටිස් එකේදී. ඔහොම තමයි ෆිට්නස් ඇන්ඩ් ටෙක්නික් ක්‍රීඩකයෙක්ට වැදගත් වෙන ආකාරය කවිඳු විශාන් පැහැදිලි කරන්නේ. අයි මේ මාම ජාතික කණ්ඩායමට එන්ඩ සීන දකින කට්ටියක් කියනවනේ පාසල් අවදී ඉඳන්. මේ පාසල් අවදී ඉඳන් ජාතික කණ්ඩායමට එන ප්‍රොසෙස් එක කොයි විදිහට සිද්ධ වෙන්නේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න. ජාතික කණ්ඩායමට කියන්නේ මෙහෙමයි. ඕනම තැනක දක්ෂතාවය තිබ්බොත් තැන තියෙනවා. ඉතින් මමත් ඒ විදිහට තමයි ආවේ. ඇත්තටම ගොඩක් මේ වෙලාව කියන්න ඕනේ මං මාතරින්දන් ඇවිල්ලා ඒ කියන්නේ ඒ කාලේ ට්‍රයල්ස් වලට ඇවිල්ලා මම විතර නෙවෙයි මගේ අනෙක් සහෝදර ක්‍රීඩකයොත් එහෙමයි. මේ අපිට කලින් හිටිය කට්ටියත් එහෙමයි. ඉතින් ආපු ගමම එකපාරට මෙතෙන්ට කඩම් පහත් තුන්නේ එනවා ට්‍රයල්ස් එල්ලම් කරනවා ඩ්‍රොප් වෙනවා ආයෙ එනවා
අඬනවා ගෙදර යනවා එහෙම ඒ වගේ කටුක අද්දකීම් ගොඩක් තියෙන ඉතින් ලොකු කට්ටක් කෑවා ඊට පස්සේ කොහොම හරි පුහුණු වීම කරලා 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 මේ ටාගට් එක තියාගෙන ඔළුවේ මේක කරනවමයි කියලා හිතාගත්තු එක තමයි ඉතින් අද සාර්ථක වෙලා තින්නේ කොහොම හරි ඒක මේ මං ක්‍රීඩා සමාජයට දොන් බොස්කෝ පළවෙනියටම ක්‍රීඩා කරන්නේ ඉතින් ඒ ක්‍රීඩා සමාජයෙන් ජාතික කණ්ඩායමට තේරෙනවා ජාතික කණ්ඩායමෙන් ආයෙ ගුවන් හමුදාවට ගුවන් හමුදා පාපන්දු කණ්ඩායමට තේරෙනවා ගුවන් හමුදා පාපන්දු කණ්ඩායම වසර 9ක් ඉඳන් ඊට පස්සේ ආයේ අලුත් මගේ ක්‍රීඩා සමාජයේ නාවල පිට අප් කන්ට්‍රලයින්ස් සමග අත්ද බැඳ ගන්නවා ඉතින් ඊට පස්සේ තව මගේ බලාපොරොත්තු කිහිපයක් තියෙනවා ඒ ටික සාර්ථක කරගත්තා මම හිතනවා මේ මම ගොඩක්ම සාර්ථකයි කියලා සමාජයේ මතයක් තියෙනවා මේ ක්‍රීඩාව ගත් කල ඕනෑම ක්‍රීඩාවක ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරගනිද්දි දේශපාලනයේ මැදිගත් වෙනවා කියලා ඇත්තනම් මේ ක්‍රීඩාවේදී ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරගනිද්දි දේශපාලනික බලපෑම් තියෙනවද ක්‍රීඩකයන් තෝරගනි මෙහෙම මට එකපාරට මෙහෙම කියන්න බෑ මල්ලි මොකද මට ඒ වගේ මම දන්න විදිහට මට අසාධාරණකමක් එහෙම වෙලා නැහැ මට මොකද මම මාතෙන් ඉඳන් මගේ ගමේ ඉඳන් ඇවිල්ලා මගේ දක්ෂතාව පෙන්නලා මම කිහිප වතාවක්ම සිලෙක්ට් වුණේ ටීම් වලට ටීම් එකට ඊට පස්සේ කොහොම හරි මගේ දක්ෂතාවය මම අඳුනගත්තා ඊට පස්සේ කොහොම හරි මම සිලෙක්ට් වෙන්න ට්‍රයි කරා ඒක මම සාර්ථක කරගත්තා මම මට එහෙම දෙයක් වෙලා නැහැ මොකද එහෙම දෙයක් තියෙනවා නම් අද මේ තැන මම නැහැ මොකද මේක ගත්තිනු කොළඹයට චාන්ස් එක දෙනවා මෙහෙමයි හරමයි කියලා එහෙම දේවල් තියෙනවා ඉතින් මට ඒ වගේ දෙයක් තාම වෙලා නැහැ මං කියන්නේ එහෙම දෙයක් වෙනවනම් ඒක ඇත්තටම ගොඩක් ලොකු අසාධාරණයක් අපේ ගම්වල ඉන්න මේ නංගිල මල්ලිලට ඉතින් එහෙම දෙයක් වෙලා කොච්චර දක්ෂතාවය තිබුණ තියෙන මේ ක්‍රීඩක ක්‍රීඩිකාවෙක් ආවත් එහෙම දෙයක් කරනනම් තැනක් නැහැ එතකොට අපේ මොනම දෙයක්වත් සාර්ථක වෙන්නේ මොනම දෙයක්වත් මං කියන්නේ එහෙම ඒ කියන්නේ දේශපාලන පැත්ත හෝ වේවා කොළඹ ප්‍රසිද්ධ ව්‍යාපාරික විහාරි කවුරු හරි කාගේ හරි කෙනෙක් නිසා අපේ මේ දක්ෂ ක්‍රීඩකයෙක් මේව කරනවා නම් ඒක ගොඩක් වැරදි මං හිතන්නේ එහෙම වෙනවද නැද්ද කියලා ඉතින් එහෙම වෙනවා නම් ඇත්තටම ගොඩක් වැරදි කියලා තමයි මම හිතන්නේ මල්ලි මොකද දක්ෂයේ මේගේ තැනක් තමයි නැති වෙන්නේ අපේ රටේ අනාගතය රටට කුසලානයක් ගේන්න පුළුවන් මිඩිලයක් ගේන්න පුළුවන් එන පුරුකක් තමයි නැති වෙන්නේ ඒ දේවල් වලින් මම දන්න තරමින් නම් මට මගේ මට හැම දෙයක් වෙලා නැහැ මොකද මගේ දක්ෂතාවය නිසා තමයි මම මේ තැන ඉන්නේ ඉතින් ඒක ඉදිරියටත් එහෙම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා දක්ෂයන් විතරක් පැමිණෙන්න උඩින් පහත් වෙන පැරෂුට් වලින් එන කට්ටිය එන්නේ නැතුව කියලා මේ එහෙම නැහැ මල්ලි එවැනි දක්ෂයන් හොයාගන්න ක්‍රමවේදයක් තියෙනවද පාපන්දු ක්‍රීඩාවේ එවැනි දක්ෂයන් හොයාගන්න කියන්නේ මල්ලි පාසල් අවදීන්ම තමයි හොයාගන්න වෙන්නේ මොකද දක්ෂයෝ ඉන්නේ පාසල් කණ්ඩායම් වල පාසල් වලින් ක්‍රීඩා සමාජයට එනවා ක්‍රීඩා සමාජයෙන් ඊට පස්සේ ලංකාව නියෝජනය කරන්න වරම් ලබා ගන්නවා ඉතින් එහෙම තමයි එතකොට පාසල් පාපන්දු තරඟ පවත්වන්න ඕනේ ඇත්තටම ඉදිරියේදී ඉක්මනින්ම පටන් ගනීවි කියලා මම හිතනවා ඒ වගේම පාපන්දු සම්මේලනෙ ඉල්ලනවා මොකද දක්ෂයන් අපෙන් පස්සේ එන්න නම් පොඩි අන්ඩර් 13 15 17 19 ගහලා ඊට පස්සේ ක්ලබ් ලෙවල් එකට ඇවිල්ලා ක්ලබ් ලෙවල් එකකින් ප්‍රීමියර් ලීග් සුපර් 10 වගේ ඔයගේ හොඳ ක්‍රීඩා තරඟවල සෙල්ලම් කරලා තමයි ජාතික කණ්ඩායමට ඉතින් ඒක තමයි රූට් එක. එහෙම තමයි ජාතික කණ්ඩායමට එන්න ඉඩ අවස්ථා ලැබෙන්නේ. අද වෙනකොට ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ඉන්න තැන ඒ කියන්නේ ලෝක මට්ටමෙන් ගත් විට පොඩ්ඩක් පහළ මට්ටමෙන් ඉන්නේ. මේ සම්බන්ධව කවිඳු ශාන්ගේ මතය මොකද්ද? පසුගිය වසරවලට වැඩිය මං හිතන විදිහට දැන් යම්කිසි ස්ථාවරකින් කණ්ඩායම. මොකද ඒක මම විතරක් නෙවෙයි ඔබ විතරක් නෙවෙයි මුළු රටක්ම දන්න දෙයක්. මොකද පහුගිය තරඟාවලි හොඳට ක්‍රීඩා කරා. ඒ කියන්නේ විශේෂම දෙයක් තමයි පාපන්දු සම්මේලනයට ස්තුතිවන්ත වෙන්න ඕනේ අපේ ලේ තියෙන වෙනත් රටවල් වල ක්‍රීඩා සමාජවල ක්‍රීඩා කරන සුපිරි දක්ෂ ක්‍රීඩකයන් අපිත් එක්ක එකතු කරලා සම්බන්ධ කරලා මේ ගමන යන්න ලොකු ශක්තියක් වුණා විශේෂයෙන්ම වසීම් රාසික් මර්වින් හැමිල්ටන් ඩිලන් ද සිල්වා මැනි තව එන්න ඉන්න ක්‍රීඩකයෝ ඉන්නු සුජාන් පෙරේරා වගේ සුපිරි ක්‍රීඩකයන් එක්ක ක්‍රීඩා කරන්න ලැබීමත් මට සතුටක් ඒක ලොකු වාසනාවක්. එතකොට ඒ එකට එක්කුණු මේවක තමයි අපේ හිටිය ක්‍රීඩකයොත් එක්ක ඒ ලින්ක් එක තමයි පහුගිය වසර කිහිපේ
අපි තරඟ World Cup qualification qualifier rounds වලට තේරුණා ඊට පස්සේ Asian qualifier rounds වලට තේරුණා ඊට පස්සේ සාෆ් එක හොඳට සෙල්ලම් කරා ඊට පස්සේ පහුගිය කාලේ තිබුණා ෆෝනේෂන් එක ෆයිනල් පාරාදයි ඉතින් ඒ වගේ දේවල් මේ ලොකු හොඳ ගමනක් ඇවිල්ලා තියෙනවා ඒ වගේම තමයි කියන්න ඕනේ මල්ලි මේ දේවල් නිසා වෙනත් රටවල් වලින් අපේ ක්‍රීඩකයන් දැන් ඉල්ලනවා චමෝත් දිල්ෂාන් ක්‍රීඩකයා දැන් මාලදිවයින කණ්ඩායමක් ක්‍රීඩා සමාජයක් නියෝජනය කරනවා එතකොට ඩක්සන් ෆියුස්ලස් ක්‍රීඩා කරනවා සුජාන් පෙරේරා වසර 5ක් ක්‍රීඩා කරා මට අවස්ථා 3ක් මගහැරුණ මේ ඉන්ජරි නිසා මටත් ක්‍රීඩා රටවල් දෙකකින් සහ ක්‍රීඩා සමාජ හතරකින් කතා කරා ඉතින් අවාසනාවකට මගේ කකුල ඉන්ජරියත් එක්ක මට ඒක මගහැරෙනුම් ඉතින් ඒ වගේ ආරාධනාවන් ලැබෙන්නේ මේ තරගාවලි තියලා තරඟ තියලා මේ කණ්ඩායම මෙහෙම දිරිමත් කළා ඒ දේවල් වලින් තව පිටරට ප්ලේස් ලප්ව අපිත් එක්ක සම්බන්ධ කළා අපේ ලේ තියෙන ක්‍රීඩකයෝ සම්බන්ධ කළා එහෙම තරගාවලි වලට අපි යවන නිසා තමයි තරගාවලි පවත්වන නිසා තමයි මේ දක්ෂතාවය එන්නේ නැත්තම් එක තැනකටම වෙලා ප්‍රැක්ටිස් කළා ටූර් එකක් මොකක්ද ගිහිල්ලාවිල්ලා වික්ඩ්‍රෝ කළා පහුගිය කාලේ එහෙම නෙවුනේ ये देवल वैडने तो कोड़ा टीम में का इत कैडेनो आई टीम में का खाले किंग मुने गए नो ये लिंक के का आप इटा टियागन बैरी नो मंकियाँ ने मैं का मैच में दील 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 खंडे हम इकटा इन्द वाला मैं तरंगा वाली दील लंका वे हो पिटर डा हो कोई यारी तरंगा वाली दील मैं का तावा इधर गान किया लता मंगील लन मंग श्रीलंका वे जाति का पापा अंदो कंडा है लेकिन जाति का पापा अंदो क्रीडा वे दीनु कराने टा गांडा पुलं क्रिया मार्ग मनोगे किला उबिया दास की जाति का पापा अंदो कंडा है කණ්ඩායම සහ පාපන්දු ක්‍රීඩාව දිනු කරන්න කියන්නේ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෙක්ට මම කියන්නේ හොඳ සැලරි එකක් දෙන්න ඕනේ ඉස්සෙල්ලම ඒක ඉදිරියේදී මම හිතනවා ඒක සාර්ථක වෙයි කියලා පසුගිය කාලයේ සීමාවෙත් ඒක වුණා ඒ කියන්නේ මේ මීට මාස 5-6කට වගේ කලින් වගේ අලුත් සභාපතිතුමා ඒ අලුත් දැක්ම ඒක මං හිතන්නේ ඉදිරියේදීත් ඒ දේවල් වෙන්න ඕනේ විශේෂයෙන්ම පාසල් පාපන්දු දියුණු කරන්න ඕනේ ක්‍රීඩා සමාජ දියුණු කරන්න ඕනේ ඊට පස්සේ ජාතික කණ්ඩායමට අවශ්‍ය ෆැසිලිටීස් දෙන්න ඕනේ ඒ දේවල් වලින් තමයි ඇකඩමිස් තියන්න ඕනේ ඒතකොට ග්‍රවුන්ඩ්ස් හදන්න ඕනේ ඒ දේවල් සාර්ථක වුණොත් මං හිතන්නේ මල්ලේ අපිට වැඩි ඈතක් නැහැ අපිට මේ जाति अंतर में जयग्रहण करें मंकी वगेम अरे खंडा में क्रीड अपे पास लमाइगे अम्मल तातल पुड बल इट पास मे खंडा मैं होल बल मे हम तत्व तीन हम तत्व तीन ना वर्तमान खंडा हट पासुक लबा दिन पशु की काल एत ये लबा दुना दिन मे प्रोविशियल मैच तीननीसा टीम का विग्रो करा मस देख घट नवतास देख कि पशु तरंगावली प्रवर्तननीसा ऐ टीम कैंदवन ई थिंक हेमत में मल हरि दैन सामान्य पापांदु क्रीडा गल पापांदु क्रीड के वैडिवशं वय साधुवर्टे हेम यनवा विविध साधुवर्टेल मतपेन एम करना क्रीडक वशं गता मतपेण मद्रव्य सह क्रीडक यात्र तिबिय दुरास्ता कोई वगे तिबियुत्ति दुरास्थ भाव याख्या लंकर मोहदने मुनोत् दिख एट मे मैच विन्े मम हित मम हितन इतना मम किसी मे मम हेम तनक मियान्न मुकद मट मिश्वास मम किसी मद्रव्य पाने करे मम पोड़ी कालिंदल कालिंदल मेहिम मम कुलम जीवित विलत् මංගොඩක්ම සමාවෙන්න හැබැයි විදේශීය ක්‍රීඩකයන් ඒ වගේ සංස්කෘතිය පිළිපදිනව නේද පාපන්දු ක්‍රීඩාව ගත්ත කර ඔව් ඒක එක එකයිගේ එක එක මතිමතාන්තරනේ මල්ලි ඒ කියන්නේ විදේශීය ක්‍රීඩකයන් ගත්තත් දැන් සමහර ක්‍රීඩකයෝ ඇල්කොහොල් පාවිච්චි කරනවා ඉතින් අපිට දැන් තියෙන තත්ත්වෙත් එක්ක අපිට විදේශීය ක්‍රීඩකයන් වගේ යන්න බෑ අපි කොහොම හරි බලන්න ඕනේ अलकोहल गता नतर कल हर आप दीवन को तेनाटे उतावर अवी उंट अलकोहल बोन ना हर ओन दूल यम की स्थावर की स्थावर अवील
ස්ථාවරකට ඇවිල්ලා නැහැ කියන එක නෙමෙයි අපි ස්ථාවරකට එමින් පවතින මේ ගමන යන්නේද දැන් ටික ටික අපි නැගගෙන එන්නේ මේ ඇත්තටම පාපන්දු මං කිව්වේ වගේම අපි යම් කිසි ස්ථාවරකට එන්න නම් රෑන්කින් වලින් කොහොම හරි එන්න ඕනේ අපි රටට කුසලාණයක් ගේන්න ඕනේ අපි එකතු වෙලා ඔය වගේ දේවල් තමයි කරන්න ඕනේ ඉතින් මං කියන්නේ මද්ද්‍රව්‍ය කියන එක ගාව ගත්තොත් අපිට කිසිම දෙයක් ජීවිතේ කරන්න හම්බෙන්නේ නැහැ මල් මං දන්න විදිහ මං දැකපු දේවල් එක්ස්පීරියන්ස් එකෙන් කියන්නේ ඒක නිසා ඒක පැත්තකට තියලා ක්‍රීඩාව වෙනුවෙන්ම යනවනම් මේ මං හිතනවා Tamanta වගේම රටටත් පාපන්දුවටත් ඉදිරි අනාගතයටත් දියුණුව තියේ කියලා लंकावे जनप्रिय क्रीडावे क्रिकेट इसर ईट पास दिन रगर ईट पसते पापंद क्रीडाव तीन पापंद क्रीडाव जनप्रिय कुशल नत्ते उभ मत मुखद जनप्रिय कुशल मल्ल मंगार खाली वगेम अपे रटे हो विनाट वाले अपे क्रीडके अंत तरंग दिन तोड़ बल पहुगे काले फोनेशन कपेक तिब्ब एक पसे पौद्गलिक मट लभच प्रतिचार इमटे इवे मैं क्रीडक हट क्रीडाक फाइनल लावा पेरदीच तरंग दीना तरंग दीने वे फाइनल लावा फाइनल आवास पेरदना ये तरंग दिन तरंगावली दिन कंडाएम कैंकल अवश्यता सपुरा क्रीडक तरंगावली दिन तरंग दिन मंगन रटे अनिवार्य नंबर वनो पापंद मुखद एक करण बेरिक मग्न मुखद पहुगे काले ये दीवा हम मंग अपींद मुखद मे फोनेशन कपी पसी लभन प्रतिचार इधरियत मंकी पापन सम्मेलन पासल पापन तरंग नेशनल टीम मेकट गर्ल्स टीम वर्ल्ट ये दीवा रटे हो पिटरटक हो खंडा संचित आरंभला ये देवल इक्म निम लबा दे तो लुकवासा पुनम दुआ कटे जनता अनिवार्य मेतकाये तिब तरंग मे अतमति पापंत कुसरा तरंगावली मे तरंगय पलम अर्ध काले तो श्रीलंका दिन अवस्था तिब्बे हवे देवनार्ध ये सीशल स्कंड तरंग जायग्रहण करण मेकट हेतु मुखद अतन मेकट हेतु अखी मुखद मैं क्रीड के क्वेश्चन मल्ल मट एक हेतु अखी अन्न बे मम मुलिंग हेतु अखियाने टीम एक चेन्न का नम फल तुंदने गेलवना क्रीडकेंदे लकुना अनिवार्य मम सेमी फाइनल के आबादे लकुना डीलोट सिल्व मंगम डीलोट सिल्व नी के आबादे अकेतना इतना सुपीर क्रीडक डॉक्सन फ्यूसलेस बहुत रतुकात्पत लागिन बहुत अवसान तरंगी क्रीडा का तो अलू तुंदे एंडे क्रीड टीम के लिंक तीयनवा नमूतर अभी काले आप एक्सपीरियंस क्रीडाकल क्रीडाकल टीम के इंदल 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 एक पार तूना फाइनल तूना की अभी लोग पाड़वा थिंग तरंग तरंग अक्की थिंग जय पराजय थी देखो बार गोने देखे इंका खंड दिन्नो खंड परमा तरंगे अंतिम विना काट की मुखद वेन्नी की ई थिंक मम हितन दे मुलमदे एक तुंदेना नतुना तुंदना थीटियना टीम मेकट मुखद कट्यंग प्रेक्षक प्रतिचार तेम अभी तुंदना थीटियना अनिवार्य इच्छर दूर अन्े तरंगे कि तम मे मम थीतने हर का मे लंगदे पापंद कांडा मे पापंद कांडा विसरो हरिया मे पीलिंदा मुखद मेक विसरो हरिये मंगल के मे फला पापंद तरंगावली पापन सम्मेलन सिंह मुन प्रोविशियल टूर्नमेंट का तेकट क्रीडक पलाटे अंडोनी पलाट गीयट पे पलाट गीयट पे मस गाक पला खंड समग पुहन एनोनी पे तरग क्रीडाकोनी इतकोट अतट मे अट टीम क्वेश्चन नेशनल टीम क्रीडाक अमार अतट मे एक शतम मे तव दक्ष तोरगण तम पल तरगावली प्रवत् पाप सम्मेलन अभी तेक् इद्री तव दक्ष मे सहभागी वेगी मंगनवार हितन एक शतम मे खंड विग्रो करे मंग हितन विद्र तव मस कि देख कि तरंगे मे खंड मे संचित कंदवन हरि
අපි අවසාන ප්‍රශ්න දෙකක් අහන්න. ඔබේ පාපන්දු ක්‍රීඩාවේ අවසාන ඉලක්කය මොකද්ද? මගේ පාපන්දු ක්‍රීඩාවේ අවසාන ඉලක්කය තමයි කණ්ඩායමත් එක්ක එකතු වෙලා මට පාපන්දු නතර කරන්න කලින් ප්‍රෑන්ක් වලින් තව උඩට ගෙනල්ලා කප් එකක් මගේ රටට ගේන එක. කප් එක කියන්නේ පහුගිය මාස කිහිපේ පොනේෂන් එක මිස් වුණා. එතකොට මම සාර්ථකයි ඒක කරා නම්. නමුත් අනිවාර්යෙන් මේක ඉදිරියේදී බලාපොරොත්තුෙන් ඉන්නවා නැවතත් ආබාධය ඉක්මනින්ම හොඳ කරගෙන කණ්ඩායමට තේරිලා කණ්ඩායම නැවත ක්‍රීඩා කළා ක්‍රීඩකයන් එක්ක ස්ටොප් එකත් එක්ක රටට කුසලානයක් හෝ මෙඩලයක් ගේන්න ඊට පස්සේ මගේ බලාපොරොත්තුවක් මගේ පෞද්ගලික බලාපොරොත්තුවක් තියෙනවා විදේශීය ක්‍රීඩා සමාජික ක්‍රීඩා කරන්න ඒකත් මම අනිවාර්යෙන්ම සාර්ථක කරගන්න ඉදිරියේදී ඊට පස්සේ මගේ ආබාධය මගේ එක්ස්පීරියන්ස් එක පොඩි අයට දීලා ඇකඩමි කරන්න පුහුණු කරුවෙක් වශයෙන් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා මොකද දැනටමත් මට ආරාධනාවක් ලැබෙනවා එක එක ක්‍රීඩා සමාජ ඔය එක එක ඇකඩමිස් වලින් නමුත් මම දෙක ඔක්කොම එකට පටලව ගන්න බැරි නිසා පොඩ්ඩක් ඉන්නේ මේ දේ කරලි වුණාට පස්සේ තව වසර කිහිපයකින් ඒ දේව කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා මම හරි ඔබට මෙතෙක් මේ ගමනේ එන්න උදව් කරපු කට්ටිය ගැන මතක් කරමු මට ඇත්තටම උදව් කරා විශේෂයෙන්ම මගේ අම්මා තාත්තා. ඉතින් ඒ දෙන්න නිසා තමයි ඕනම කෙනෙක් මේ තැනක ඉන්නේ. අම්මයි තාත්තයි අයියා මගේ බිරිඳ ඒ වගේම මගේ චූටි දුව ගොඩක් සපෝට් එකක් දෙනවා. මගේ පාසල මාතර ශාන්ත සේවස විද්‍යාලය ඒ වගේම ඉන්දික තේනුවර ගුරු පියාණන් වගේම මාතර සීලුම මගේ ආදරණීය ජනතාව ලංකාවේ ඉන්න සීලුම ආදරණීය පාපන්දු මගේ මට ආදරය කරන සීලුම දෙනාවත් විශේෂයෙන් මතක් කරන්න ඕන ගුවන් හමුදා පාපන්දු කණ්ඩායම ඒ වගේම පාපන්දු සම්මේලනය මතක් කරන්න ඕනේ නාවලපිටිය අප්කන්ට් රිලයන්ස් ක්‍රීඩා සමාජයේ මම දැන් ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජයේ මම ආබාධ වුණත් ඕන් මං ගැන ගොඩක්ම හොයලා බලන ඒ කියන්නේ වෙන්නෙම නැති දෙයක් ලංකාවේ නමුත් මට ආදරේට කිසිම කෙනෙක්ට ભેදයකින් තොරව අප්කන්ට්‍රි ලයන්ස් ක්‍රීඩා සමාජයේ ශක්තිමත් පවුරක් ඉන්නවා පිටිපස්සේ ඔවුන් මං ගැන හොයලා බලනවා අවශ්‍ය දේවල් සපුරාලනවා ඉතින් ඔවුන්ටත් කෘතගුණ දක්වන්න මට තරගයට නැවතත් සෙල්ලම් කරන්න ලැබුණ ගමන්ම ඔවුන් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කළ ජයග්‍රහණේ වාර්තා කරලා දෙන්න මම බලාපොරොත්තු වෙනවා ඉතින් හැමෝටම ස්තුතිවන්ත වෙනවා ඒ වගේම ඕගොල්ලොන්ටත් ගොඩක් ස්තුතියි මට ආරාධනා කරාට නම් කිව් නම් නිකු සියලුම දෙනාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ අපිට ආදරය කරන්න අපෙන් පස්සෙන ජෙනරේෂන් එකට ආදරය කරන්න සපෝට් එකක් දෙන්න වට්ටන්න එපා මොකද වැට්ටුවොත් අපේ කණ්ඩායම තමයි රට තමයි වැටෙන්නේ නැගිට්ටුවොත් කණ්ඩායම ලංකාව තමයි නැගිටින්නේ ඒක නිසා සපෝට් එකක් දෙන්න හැමෝගෙම ඉල්ලනවා ලංකාවේ ආදරණීය පාපන්දු ප්‍රේක්ෂකයන්ගේ හැමෝටම ගොඩක් ස්තුතිවන්ත අවසාන වශයෙන් එකම අපිට ප්‍රශ්නයක් අහන්න අනාගතයේදී ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට එන්න බලාපොරොත්තු තියාගෙන ඉන්න තරුණ ක්‍රීඩකයන්ට ඔබේ අදහස මොකද්ද? ඉස්සෙල්ලම ටාගට් එකක් තියාගන්න. පොඩි කාලේ මගේ ටාගට් එක තියාගත්ත නිසා තමයි මම මේ තැනට ඇවිල්ලා ඉන්නේ. ටාගට් එක තියාගන්න තමන්ගේ පෞද්ගලික ජීවිතය වගේම ක්‍රීඩා ජීවිතෙත් මම මේ තැනට යනවා කියලා. මගෙත් ඒ ටාගට් එක තිබිච්ච නිසා තමයි මම මේ තැනට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් බය වෙන්න එපා. ඉදිරි අනාගතය ගොඩක් හොඳ වෙයි කියලා මම හිතනවා. දැන් දැනටත් වැඩිය ඉතින් එන්න පාපන්දු ක්‍රීඩාවක් ක්‍රීඩා කරන්න ඉගෙනීම් වැඩ කටයුතු ඒ දේවල් කරන්න ඒ දෙක එකට සමබරව ගෙනල්ලා කොහොම හරි රටට ණයක් නැතුව ජීවිතෙන් සමුගන්න විදියට සමුගන්න කෙනෙක් වුණා නම් ගොඩක් ආඩම්බරයි මට වගේම මගේ පවුලේ සියලුම දෙනාටමත් ගොඩක් ආඩම්බරයක් මොකද රට වෙනුවෙන් ක්‍රීඩා කළා රට වෙනුවෙන් දෙයක් කරලා තමයි මිය යන්නේ කියන එක ඒක ගොඩක් මගේ හිතේ තියෙන දෙයක් ඉතින් කරන්න ඇවිල්ලා බය වෙන්න එපා අනිවාර්යයෙන්ම හොඳ දෙයක් කරන්න පුළුවන් පොඩි අයට එන්න කියනවා ඇවිල්ලා මේ වගේ හොඳ ගමනක් යන්න සියලුම දෙනාට සුබ බඳනවා ඉලක්කයක් තියාගන්න නොනවත්වා උත්සාහ කරන්න කැපකිරීම කරන්න එතකොට ඔබට ඉලක්කයට යන්න අවස්ථාව ලැබේ ඒ තමයි කවිඳු විශාන්ගේ අර්ථය එහෙනම් අද වැඩසටහන මෙතන නිමා කරනවා අපේ වැඩසටහන සහභාගී කරගත්තේ කවිඳු විශාන් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ හිටපු උපනායක ඔබට ලැබෙන ස්තුති වැඩසටහන සම්බන්ධ වුණාට පුදුමයි. මේ ලබන සතියේදී මෙවැනි මාතෘකාවේ ක්‍රීඩා වඩ සම්බන්ධ පුද්ගලෙක් සමගින් සහභාගී වෙන්න මම සූදානම්. එතෙක් රැඳී සිටින්න ඔබට සුබ දවසක්.